ඔක්සිජන් ග්‍රෑම් දාසේක ඇති පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් ඇත්තේ පාස්සඳාන් කුමකද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එතන පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. මොකක්? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් කිරලා ගත්තම එතන පරමාණු නම් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. පරමාණු මවුල නම් එකක් තියෙනවා. මේ බලන්න පුතේ, සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23. සෝඩියම් ග්‍රෑම් 23ක් ගත්තම එතන සෝඩියම් පරමාණු 1, 2, 3 කියලා ගණන් කරවුවොත් පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් හෙවත් 6.022 වැඩි කිරීම 10^23ක් තියෙනවා. එහෙම නැත්නම් සෝඩියම් පරමාණු මවුලයක් තියෙනවා. පුතේ, ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. රයිට්, ඊට සමාන ග්‍රෑම් ගණනක් ගන්නම් ග්‍රෑම් 16යි. එහෙනම් ඔක්සිජන් ග්‍රෑම් 16ක් හරියටම කිරලා ගත්තම එතන ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද පුතේ? පරමාණු තියෙනවා 6.022 වැඩි කිරීම 10^23ක් හෙවත් අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. පුතේ, ඔක්සිජන් පරමාණු මවුල කීයක් තියෙනවද? එකක් තියෙනවා. එහෙනම් ඔක්සිජන් ග්‍රෑම් 16ක පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් තියෙන්නේ සෝඩියම් ග්‍රෑම් 23. ඇයිස හයිඩ්‍රජන් ග්‍රෑම් දෙක බැරිද? හයිඩ්‍රජන් ග්‍රෑම් එකක පුළුවන්. හරි, හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් කිරලා ගත්තම එතන තියෙන හයිඩ්‍රජන් පරමාණු ගණනයි, ඔක්සිජන් ග්‍රෑම් 16ක් කිරලා ගත්තම එතන තියෙන ඔක්සිජන් පරමාණු ගණනයි සමානයි. හරි, එක මාරයි. පුතේ, 38 වෙනි ප්‍රශ්නේ, රූපයේ පෙනෙන ලෙස යකඩ ලෝහයේ සමාන ස්කන්ධ පරීක්ෂා නලතුලට දමා ඇටවම සැකසූ විට රූපේ පෙනෙන ලෙස යකඩ ලෝහයේ සමාන ස්කන්ධ. ඒ කියන්නේ අපි හිතමු ග්‍රෑම් 10ක් කියලා. යකඩ ඇණයක්, ඇණයක් පිටින් දානවා ග්‍රෑම් 10යි යකඩ ඇණිය. ඒ යකඩ ඇණිය කුඩු කරලා ග්‍රෑම් 10ක් දානවා. යකඩ ඇණිය ග්‍රෑම් 10ක් කම්බි දැලක් විදියට දානවා. ග්‍රෑම් 10ක් ආයෙත් මේකට දානවා යකඩ කුඩු විදියට. යකඩ කුඩු විදියට දානවා. හරි. පළවෙනි එකටයි දෙවෙනි එකටයි SCL තනුක SCL අම්ලය දානවා. තුන්වෙනි එකටයි හතරවෙනි එකටත් තනුක SCLම දානවා. හරි, ඔක්කොටම එකම SCL තමයි දාන්නේ. දෙවෙනි එක උණු ජලයේ ගිල්ලනවා. යකඩ කුඩුත් එක්ක තියෙන තනුක SCL පරීක්ෂණ නලයේ උණු ජලයේ ගිල්ලනවා. එච්චරයි වෙනස්කම් ටික. මොකද කියන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩි වෙන අනුපිළිවෙල නිවැරදිව දක්වා ඇත්තේ කවර වර්ණයේද? අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරේ බලපාන සාධක සෙට් එකක් තියෙනවා. මේ ප්‍රතික්‍රියකවල ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලයේ බලපානවා. උෂ්ණත්වයේ බලපානවා. උත්ප්‍රේරක බලපානවා. සාන්ද්‍රණය බලපානවා. වායුමය ප්‍රතික්‍රියක නම් පීඩනය බලපානවා. ඔන්නෝ බලපාන. එහෙනම් මෙතන මොන වගේ සාධකද වෙනස් කරලා තියෙන්නේ කියලා බලන්න. ඔයා මුලින්ම බලන්න ඕන වෙනස් කරලා තියෙන සාධක මොනවාද කියලා. පැහැදිලිව පේනවා අපිට මේ ගැටන පුෂ්ඨයේ වර්ගඵල වෙනස් කරලා තියෙනවා. මෙතන යකඩ ඇණයක් විදියට, මෙතන කුඩු විදියට, මෙතන කම්බි දැලක් විදියට, මෙතන යකඩ කුඩු විදියට. එහෙනම් ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වෙනස් කරලා තියෙනවා. ඊළඟ උෂ්ණත්වය වෙනස් කරලා තියෙනවා. මේ B භාජනය, මේ B ඇටෝමේ පරීක්ෂණ නලයේ උණු ජලයේ ගිල්ලලා තියෙනවා. හරි. එහෙනම් අපි මුලින්ම තේරුම් ගමු, අපි උණු ජලය කියන එක අමතක කරවුව, ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙන්න ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් මෙතන ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වැඩිව වෙන්නේ මේ D නලයේ සහ B නලයේ ඒ දෙකම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි A සහ C වඩා. දැන් B සහ D කියන නල දෙකෙනුත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කාගේද? බීගේ. ඇයියේ? අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරන්න ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් බීගේ තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩිම. ඊළඟට D
ඉළඟට D ඊළඟට ගණන පුෂ්ටේ වර්ගඵලය තමයි බලපාන්නේ A සහ Cගේ වෙනස් වෙන්නේ. එහෙනම් Cගේ ගණන පුෂ්ටේ වර්ගඵලය වැඩි. එහෙනම් ඊළඟට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි Cගේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩුම වෙන්නේ Aගේ. එහෙනම් උත්තරේ ලස්සනට පෙළගස්සනවා මං. A C D B කියන. හරිනේ? හරි. 39 වෙනි ප්‍රශ්නේ රූපේ දැක්වෙන්නේ ප්‍රතිදීප්ත පහනක් සමතුලිතව පවතින ආකාරයයි. ප්‍රතිදීප්ත පහනක් කියන්නේ ටියුබ් ලයිට් එකක්. අර බටයක් වගේ තියෙන්නේ සුදු පාට බොහෝ විට තියෙන්නේ. පාට පාටිනුත් තියෙනවා සුදු පාට බහුලයි. හරි. පුතේ මෙන්න ටියුබ් ලයිට් එක සමතුලිතතාවයේ තියෙනවා. ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත කරලා තියෙන්නේ මේ. එකම තලයේ සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත කරලා තියෙනවා. එහෙම සමතුලිත කරන්න නම් සපුරාලිය යුතු අවශ්‍යතාව තියෙනවා. මොනවාද? එක් වස්තුවක් මගින් යොදන බලය අනෙක් වස්තු දෙකෙන් යොදන බලයේ සම්ප්‍රයුක්ත බලයට සමානයි. ඒ කියන්නේ මේ W සමානයි R1 ධන R2. ඒ වගේම එක් බලයක බලය ක්‍රියා කරන දිශාව අනෙක් බල දෙකේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන දිශාවට ප්‍රතිවිරුද්ධයි. මේ බල තුනම එකම තලයක තියෙන්නේ. එහෙනම් මෙතන හැටියට අපිට උත්තරේ ලේසියෙන් ගන්න පුළුවන් W සමානයි R1 ධන R2 කියන පිළිතුර.